කොහොමද ඇමරිකන් ජීවිතේ? ඇමරිකන් ජීවිතේ හොඳයි. ඉතින් දියුණු රටක් හැමතිම සෝපහසුවතින් ඒ හැමතිම හොඳයි. හැබැයි ලංකාව අහලකවත් තියන්න බෑ. ලංකාව ඊට වඩා හොඳයි. ඇමරිකාව හොඳයි ලංකාව හොඳයි. හොඳයි. අහන්නත් සතුටු එහෙම. එහෙම ඇහෙනවා කියන්නේ ඒක රටක් මේ රටේ ජීවත් වෙන අය විදිහට අපිට. මල්ලි අපි ඇමරිකාවේ කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා grass is always greener on the other side කියලා නේ. අපේ අපි හැමතිස්සෙම හිතනවා වෙන රටවල් අපිට වඩා හොඳයි කියලා. නමුත් සල්ලි අතින් එහෙම වෙන්නේ නැති. නමුත් අපි එහි ගියාම අපි තවත් එක මිනිස්සෙක් විතරයි. අපි අපේ රටේ අපේ මිනිස්සු අපේ අඩුපාඩුකම් එක්ක හරි අපි දියුණු වෙන රටක් මේ ඔක්කොම හරදර එක අපේ කම තියෙන මෙතන. ඒ නිසා මේ ඇමරිකාවෙන් ඉඳ හරි අමාරුයි මට. ඉහිඳ තමයි ටක් ගාලා. ඉහිඳ තමයි ආරිය ටක් ගාලා මෙහෙ. හැබැයි මේ ඇවිල්ලා ඉන්න තනියම එහෙම නෙමෙයි. ඇවිල්ලා ඉන්න කට්ටිය අපි අඳුර ගන්න පුළුවන් මේ ඉස්සරහට ඔහොම ඉන්න කටකෙතම ටීවී එක ඉස්සරහ රජීව් සෙබස්තියන්. දැන් මොකද මේ ටිකේ අර කීපෙක අනිත් පැත්තම නම් කියන්නේ අනිත් පැත්ත ගිහිල්ලා පොහින්දද මේ ටිකේ නෑ මේම මම ඇත්තම මේගොල්ලොත් එක්ක යන්න නෙවෙයි හිටියේ. මට ඒක අහම්බයක් වුණේ. මම යන්න හිතේ ඇමරිකාව වෙන හේතුවකට. ඒ ඔක්කොම මේක ඇස්සි සිද්ධ වුණා. ඔය අතරේ මට ටික දවසක් මෙතන රණින් මල්ලවරච්චිටයි සංජීවිනිටයි මටයි තුන්දෙනාටම එක ගෙදරක ඉන්න හම්බුනේ. මාරයි කියන්නේ මේ මචං මොනවද රෙදි හොදන්න තියෙන්නේ කියලා රනිල් තමයි ඉන්නේ එහා කාමරෙන් එන්නේ. ඇවිල්ලා ටක් ගාලා රෙදි ටික අරන් යනවා ගිහිල්ලා හොදලා දෙනවා. ආයේ චාන්දිනි මොහොමද රජීව් කාලද කියලා කෑම ටික බලනවා. ඉතින් දැන් ඒ දෙක වේදනකම අර හොදපු ඒව ටික මේ අයන් කරලා දුන්නේ සංජීවනි වීරසිං. මම බැලුවා ලංකාවෙත් නැති සැප එහෙ. මේ ෂෝ එක හවස යන්න තියෙනවා නම් රනිල් මල්ලි රජුයි දෙන්නම කලිසන් ෂර්ට් ඔක්කොම අරන් එනවා. අයන් කරලා දෙන්න. ඉතින් මොනා කරන්නද? ඔක්කොම හොදපු එක නේද? අයන් කරා ලස්සන්ට අයන් කරා. ඒක හරි. ඉතින් මේ ඒ සැප ඇත්තටම ලංකාවෙ නෑ. මේ ගොල්ලෝ ඇවිල්ලත් මම තව සුමානයක් ඉඳලා ආවි. ඒ කියන්නේ ඒ තරමටම සැප හිතට වැදිලා තියෙනවා. හරි ඔය 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 සංචාර ගැනත් අපි කතා කරමු. ඊළඟට එහාට ගියාම කාංචනමාලා මහවිතාන මහත්මිය කලා කටයුතු ගැන කතා කරොත් නම් ගොඩාක් දේවල් තියෙනවා. මේ 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 මෙහෙම හිටියට හොඳම රංගන ශිල්පියා නේ. හොඳම රංගන ශිල්පියා වෙච්ච කෙනෙක් මේ ඉන්නේ. හොඳම කියන්නේ ජූරියේ විශේෂ සම්මානය හම්බුණා මට. මේ මම හිතන්නේ ඒක තමයි මෙගා ටෙලි නාට්‍යයකට ලංකා ඉතිහාසයේ හම්බෙච්ච පළවෙනිම ජූරිය ස්පෙෂල් අවෝඩ් එක අඟුරු සිත්තම් ටෙලි නාට්‍යයට. 2015 මං 2015. ඒකේ දෝ චරිතේ නැහනේ. මේ මං කිව්වේ වෙන කතාවක් නේ. අර රංගන ශිල්පියා ඒ කාලේ සම්මාන ගත්ත එක. අර ශිල්පියා ඔයා කතා කරන ශිල්පියෙක් නේ? ඔව් ශිල්පියා වෙච්ච. ඒ ඒ ඉස්කෝලේ යන කාලේ. සමස්ත ලංකා නාට්‍ය තරඟේ මේ තිබ්බ ඒ ඇත්තට ශිල්පියාද ශිල්පිනියද කියලා මම කරේ රාක්ෂයාගේ චරිතේ. ඉතින් මං හොඳම ඉතින් නළුවද ලිලියද කියලා ඒගොල්ලන්ට මේව කරගන්න බෑ. මොකද මම කාන්තා පාසලකින් ඉදිරිපත් වුණේ මිලාගිරි ශාන්තපෞල බාලිකා විද්‍යාලේ. නමුත් රංගනය රාක්ෂයා ඉතින් සමස්ත ලංකා හොඳම නාට්‍ය ශිල්පිනියට තේරුණා. ලංකාවේ ආඩම්බරෙන් කියනවා වැඩිම ශිල්පිනියන් බිහි කරපු ඉස්කෝලේ තාමත් බිහි කරන ඉස්කෝලේ පිලාගිරි ශාන්ති පාවුළු බාලිකා විද්‍යාලය. අපි දහම් පාසලේ තම සරමාදි සරමාදිනා. ඉතින් කොහොමද මේටිකේ මගේ මොඩල් ෆීල්ඩ් එකේ වැඩ තමයි. චිත්‍රපටි වලට ආරාධනා ලැබුණා. ඉතින් පොඩ්ඩක් මේ ඡන්ද වැඩ නිසා හොඳක් නැවතුනේ. ඡන්ද වැඩ. දැන් ඉස්සරහට එන්න දිනෙන්නේ ඒව පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒ වලට ආරාධනා ලැබෙයි. මොකද මට පිටරට ෆිල්ම් එකකුත් ඇවිල්ලා තියෙන ඉතින් ඒවා ඉදිරියට කරනවා ඉතින්. ඒ කියන්නේ ඉදිරියට වැඩ ගොඩක් බලන්න පුළුවන් වෙයි හිතා. රොෂන් කොහොමද මේ දවස්වල කලා කටයුතු? නගසල මේ ඉත්තු එකක එක සීසන් එක ඇඩ් කරයි. සීසන් වශයෙන් කොටස් සීසන් 1 2 3 මේ එක සීසන් එක තීන නම් නිතර දකින්න හම්බුනේ. සීසන් එක කියා මේ ඉත ඊට පස්සේ තව ටෙලි නාට්‍ය කීපයක් මේ යනවා වෙන නාලිකාවල. ඔව් වේදිකා නාට්‍ය තියෙනවා. ඒ යන චරිත ගැන ගොඩ දෙනෙක් කතා කරන. දැන් මෙතෙන්ට ආවත් මට ඇහුණා මේ රජීව් අයියා එක චරිතයක් ගැන
බොහොම කැමැත්තෙන් කතා කරනවා. ඒ වගේ මෑත කාලීනව කරපු හැම චරිතයක්ම බොහොම ජනප්‍රිය වුණානේ. ඔව් ඒක රජු කතා කරේ ඉස්කෝලේ මහත්තයා. ඔව් ඒක ලොරි ඩ්‍රයිවර් විවිධ චරිතනේ. ඔව් ඒක රාටි වෙන නාලිකාවල යන මේකේගේ ඉතු එක සීසන් එකක් කරා. ඉතින් මම අද හවස වේදිකා නාටක දෙපයි බිෂොප් එකේ හැපැත්තේ අලුත්තොරේ කෝණේ අජිත් පෙන්ඩිස් මහත්මයාගේ අධ්‍යක්ෂණ ශ්‍රියන්ත පෙන්ඩිස් මහත්මයාගේ මල්ලි තමයි අධ්‍යක්ෂණය ජෝශ්‍රී මාගේ තිර රචනය. ඉතින් ඒක තිබ්බා ඒ හැපැති දම් මෙහෙට ආවට පස්සේ මෙහේ. ඉතින් ඩිෂ්නි හිනා විඳල බැහැ මුකෝ වෙන්නේ. මේ දවස්වල ෂූටින් වැඩ කරගෙන යනවා. රාවණා නාට්‍යයේ සීසන් 1 ඉවරයි. දැන් සීසන් 2 පටන් ගන්න තව මාසයක් විතර තියෙනවා. කයිකසි. ඔව් කයිකසි. ඊට අමතරව ක්ලික් නාට්‍යයේ මේ දවස්වල යනවා ටීවී එකේ. ඊට පස්සේ තව ෆිල්ම් එකක් අපි ෂූට් කරන දාගෙන තිනවා. තව සති දෙකක් අතුරත එක පටන් ගන්නවා. ඉතින් තව ටෙලි නාට්‍ය වලට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඉතින් නිරූපණයේ පැත්තෙන් ටිකක් කාර්යබහුල වුණා පහුගිය ටිකේ. මොකද මේ අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් පස්සේ මම මිස් ඉන්ටර්නැෂනල් තරගයට ගියා. එහිදී මට සෙකන්ඩ් රනර් අප් වෙන්න හැකියාව හම්බුණා. ඉතින් ලංකාවට කිරුළක් ගේන්න හම්බුණා. ඒකට චුට්ටක් මහන්සි වුණා පහුගිය ටිකේ වැඩිපුර. කොහොමද ඉතින් ළඟදී අලුත් පදවියක් එහෙම ලැබුණා? ඔව් එක්ක හම්බුණා. ඒත් මාසෙක හමාරයි. යාලු සුබපැතු වෙන එක ගැන දැන් ගොඩ දෙනෙක් දන්නෙත් නෑ බලවා. නෑ නෑ දන්නවා. පදවල ගියා. අපි දන්නවා. ඉතින් පුතාගේ නම මොකක්ද? රාහුල් පිලපිටිය. රාහුල්. ඔව්. තිය වයිෆ් රිද්මා ආර් රකුරුමයි ආවේ. ඉතින් ආර් එකෙන් තුන් දෙනාට වෙන්න ඕන සදැන්න ප්‍රශාන්ත කාංචනමාල මහත්මිය කිව්වා තමන්ගේ වියදමෙන් අපේ වියදමෙන් අපි මෙහෙම දෙයක් කරගෙන කොහොමත් අතින් වියදම් කරගෙන කොන්සර්ට් එහෙම කරන්න ජනප්‍රියයි නේද? නෑ මම ඇත්තටම පරණ දෙයට හරි ආදරෙයි. මම තවමත් හරිම ආදරෙයි පරණ සංගීතයට, පරණ චිත්‍රපට ගීතයට හුඟක් ආදරෙයි. ඇත්තටම දැන් අපිට අහන්න ලැබෙන්නේ නෑනේ. මම දැන් අවුරුදු ගාණක් පුරාම අපිට මනෝජ් අයියලා අපිම ගන්න බෑ. ඉතින් හරියට ගොඩක් සල්ලි වියදම් කළා අපිට කරන්න අමාරුයි. ඉතින් අපි වියදමින් එහෙම කරගන්න ඇත්තටම මම ටිකට් පතක්වත් ඒකට මම මුද්‍රණය කරන්නේ නෑ, විකුණන්නේ නෑ, ඇඩ් එකකින් සල්ලි හොයන්නේ නෑ. මොකද අනුගේ සින්දුවක්නේ අපි කියන්නේ. ඒතර ඒකෙන් ඒක මම මට මතකයි ගිය අවුරුද්දේ ඇවිල්ලා ડોක්ටර් පැට්‍රික් රත්නායක කැලණියේදී හැම අවුරුද්දෙම කාංචනමාල සංගීත දානයක් දෙනවා කියලා. ඒක ඉතින් මගේ සතුටට මම කරන දෙයක්. ඉතින් ඇත්තටම මම ඒතනදිත් හොයාගන්නේ හරිම රෙයාස්, ඒ කියන්නේ මිනිසුන්ට අහන්න අඩුවෙන් අහන්න හම්බෙන පරණ සින්දු. ඒ පරණ සින්දු හොයලා හොයලා ඔරිජිනල් මියුසික්ම හොයාගන්නත් උත්සාහ කරනවා. නැත්තම් අපි දැන් අහන්නේ මොකක් කර ඔක්ටර් පැඩ්ඩි මොකහොම සින්දුනේ. එහෙම නැතුව මම ඒවා උත්සාහ කරනවා ඒ විදිහටම. නැ ඒ විදිහටම ඒ රසය දෙන්නට. ඉතින් පරණ දෙයට ඇත්තටම අපි ආදරය කරන්න ඕනේ. අනාගත පරම්පරාවටත් මෙන්න මෙහෙම ඉතිහාසයක් අමරදේව මහත්තයාගේ, වජිර චිත්‍රසේනගේ, රුක්මනී දේවියගේ, මාලනී ෆොන්සේකාගේ, අපේ වර්තමානයේ මනෝජ්ගේ ඒ දේවල් එහෙම උදවිය හිටියාය කියලා අපේ මුණුපුරන්ට මිනිපිරියන්ට දැනගන්නට අපි හෝ මේ දේවල් රැකගන්න ඕන කියන අදිෂ්ඨානය මගේ තියෙනවා. මේ චිත්‍ර කලාවට සාහිත්‍ය සියලුම දේවල් වලට යවුල තියෙනවා. ඒක මාර අවුල. මනෝජ්ජල ගැන නම් ඉතින් තොරතුරු එකතු කරන තව ගොඩාක් කල් තියෙනවා. තම කසාද බෙදලවත් නැහැ. නෑ වෙබ්සයිට් එකත් හරියට නෑ. ඇත්තම මනෝජ්ජවාවුන හරි වටේ නෑ. මනෝජ්ජ කොහොම ප්ලේ කරන්නේ ද? රෙකෝඩින් කොච්චර ප්ලේ කළා මතක නැහැ. අන්තිමට මනෝජ් අයියා ළඟට එනවා නේද? මනෝජ් අයියා නෑ මැක්ක වගේ තමයි ලංකාවේ ජනප්‍රියම නේද? වාදි ශිල්පියා ළඟට යනවා. පර්කෂන් පාවිච්චි කරපු පළවෙනි රෙකෝඩින් එකේ ඉඳලා ගැහුවා මම. වෙලාවට අපි ඉස්සෙගෙන ඉන්නේ. මයි එකපාරකුත් කිව්වා ඒක වැඩි. ඒක මං කිව්වේ මනෝජ්ලාට එහෙම ලොකු ආසක් කියන්නේ කොච්චර ප්ලේ කළා ඇතිද, කොච්චර හැම වෙලාවෙදී කොච්චර සිද්ධු ප්‍රමාණය ප්ලේ කළා ඇතිද සඳහනක් නැහැ. ටක් ගාලා බලපුවාම අපි සර්ච් කරලා බලපුවාම මෙහෙම අවුරුදු 100 කින් 200 කිසිම සඳහනක් නැති වෙනවා. ඒ මල්ලි නෑ ඒ යෝජනාව නම් අතින් හරිම වැදගත්. මම කියා කියා හිටියෙත් අපි බලාගෙන අපි ඔය කතා කරනවා නේද? ඌක කොහොමද දන්නවද කෙරෙන්නේ? මියුසිෂන්ස්ලා, ආටිස්ට්ලා, ඇක්ටර්ස්ලා, ඇක්ටර්ස්ලා කියන ගුළු සින් කරනවනේ. ඒ ඔක්කොම නම් පොදු ප්‍රතිපත්තියක් හදාගෙන ඡන්දයක් එනකොට ඔක්කොම එකට
ගිහිල්ලා මේක ප්‍රසන්ට් කරන්න ඕනේ හැමෝන්ටම. අපි හිතමු ප්‍රධාන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවා කියන. ඒ කාටද මේක කරන්න පුළුවන් කියන එක එකට කරුමිට අපි උන් යන්නේ පාටවලට බෙදිලා හතර ගොල්ලෝ හතර පාරකට යන්නේ. මට මොන හරි ගත්තා කිද මට මොන හරි අර එහෙම යන්නේ නැතුව අර විදිහට ගියා නම් ඇත්තටම ප්‍රෙෂරයිස් කරන්න පුළුවන්. මොකද මේක කෙරෙන්නේ අමාත්‍යංශය හරහා තමයි ඒක වෙන්නේ. දියුතු තැන. අපි අපි එක මේ වැඩසටහන නරඹනවා. ඒ අදාළ අය මේ වෙලාවේ නරඹනවා ඒක අපි දන්නවා. ඉතින් නෑ ඒගොල්ලෝ පොලිටිකල් ප්‍රෝග්‍රෑම් පුළුවන් පුළුවන් නේද මුළු පුරාණ ඉතාලම හොඳ යෝජනාවක්. මම ඒ කලිගුත් කතා කළා මනෝ දන්නවා හැමදාම වුණා. අබැයි කවද කතා කරා සම වෙලා නැති නිසා කතා කරන්නත් වෙනවා. නැති දේවල් ඉගෙන ගන්නත්. ඉතින් සජීවණයක් කි. දැන් ඒ ඒ ඒ මුල් යුගයේ ගයපු ගීත කීපය. අදටත් එකලෙස ජනප්‍රියයි. රේඩියෝ එකක් දැම්මුත් අදටත් බොහෝලට ඇහෙනවා. ඔය ඔය අපි දකින්න අපි දන්න ඉතිහාසයේ මේත කාලිනව කියන්නේ අනුවේ මුල සුගලන් වල අනුවේ මුල අනුවේ මුල ඊටත් එහා ඉතිහාසයක් තියෙනවනේ. චුට මතක් කරමුකෝ. ඒ මං බොරැල්ල සංගමිත්ත බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මං පස්වන ශ්‍රේණියේ ඉඳද්දි මට අවස්ථාව ලැබුණා ගඟහද්දර චිත්‍රපටයේ රන්ටි ක්‍රිස්නා ගීතය ගායනා කරන්න. නිරාශ පෙරේරා මම අපි හරි පොඩි ළමයි මයික්‍රෝෆෝනෙටත් උස නැහැ. ඉතින් මට මතකයි මම ආදරෙන් ගෞරවයෙන් මතක කරන මිලින සුමතිපාල මහත්මියව හරි මාදරණීය මාතාවක්. ඉතින් අපිව ගෙදර ගෙනියලා ඒගොල්ලන් ගෙදර පියානක වටේ තියාගෙන ඉතින් අපිට කන්න බොන්න දීලා ඉතින් අපිට සින්දුව පුරුදු කළා නිමල් මෙන්දිස් මහත්මයා සංගීතවත් කරේ. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලම සින්දුවකට කියලා කට ඇරියම චිත්‍රපටයකට. ඊට පස්සේ ඉතින් ඉස්කෝලේ වැඩ කටයුතු ඊට පස්සේ උසස් අධ්‍යාපන වෙන ආනන්ද බාලිකා විද්‍යාලයට ආවා. 90 ඉඳන් තමයි ඉතින් නැවත පටන් ගත්තේ. ඒකත් උනේ අහම්බෙන් ඇත්තටම. මොකද මං නීති විද්‍යාලයට යනවා ඒ කාලේ ඉස්කෝලෙන් අවුට් වුණ ගමන්. ඒ කාලේ තිබ්බ දේශපාලනික හේතුන් මත අවුරුදු ගානක් නීති විද්‍යාලය වැහුවා. ඉතින් මම මුතුකොල්ල සර්ගේ ලෙක්චර්ස් වලට සහභාගී වෙමින් ඉන්න කාලේ ඉතින් මේ අවුරුද්දේ ආරින්නේ ඊළඟ අවුරුද්දේ ආරින්නේ. ඉතින් අපි අතර මං එතකොට ඔය අතර මට මේ ගායන ගැයුම් කියලා කැසට් පටයකට ආරාධනාවක් ලැබුණා. මම කීටි පස්කෝල් නිමල් ජයමාන අපි තුන්දෙනා මම දිනම ඒකෙන් තමයි අහම්බෙන් වගේ නැවත ගායනයට පිවිසුනේ. ඒ අපේ දිහා නේද? නෑ නෑ ඒක ඒක නන් ස්ටොප් කැසට් එක. මගේ ඔරිජිනල්ස් හැටියට මුලින්ම ආපු ගොන්නේ තිබුණ එක ගීතයක් තමයි අපේ දිහා නෑ ගෑනු ළමයි නෑ දිග යනවා. දැන් මේ මේ දවස්වල ලැබිලා තියෙන චරිත ෆිල්ම් එන්න තියනවා කියලා කිව්වා නේද? ගින්දරි. ඔව් ගින්දරි. තුනද මේ? ඔව් තුන. එන්න තියෙන. මේ ලැබෙමින් තියෙන චරිත ලැබිලා තියෙන චරිත සතුටු ඉදේ ගැන දක් නැවත බලනකොට. ඔව් අනිවාර්යෙන්ම සතුටුයි. මුලින්ම මග චිත්‍රපට වලින් දායකුනේ දේදුනවා කස්සනේ ප්‍රියන්ත කොළඹගේ. ඉතින් එතකොට කට්ටිය මා වෙස්ටර්න් කැරක්ටර් එකක් හරහා තමයි දැක්කේ. හැබැයි මං හරි ආසාවෙන් ඉන්නවා කවුරු හරි මාව හරි ගේමි චරිතයකට ගන්නවා නම්. හැබැයි අර ලංකාවේ මිනිස්සු කොටු කරගෙන ඉන්නවා තීන කියන්නේ නිය වෙස්ටර්න් කැරක්ටර්යක් තමයි යාට හරියන්නේ එහෙමයි කියලා. ඉතින් මං හිතනවා ඒක හරි එහෙම විය යුතු නැහැ. මොකද චරිතයක් දීලා බලන්න නේ. يعني ඉන්දියාවෙනත් ඕනම නිරියක් ගතුරින් ඕනම කැරක්ටර් එකක් කරන්න පුළුවන්. කෙනෙක් ගුණ රජකාල එකක් හරි වෙස්ටර්න් එකක් හරි ඕන චරිතයක් රඟපාන්න පුළුවන් වෙනුනේ නිලියක් වුණාම. ඉතින් මම හිතන්නේ මම අර එකකට කොටුවලා එහෙම ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඕනම චරිතයක් දුන්නොත් රඟපාන්න කැමති කෙනෙක්. ඉතින් මම හිතනවා මට ඉදිරියට අනිවාර්යෙන් මේ වගේ එකක් ලැබෙයි කියලා. දැන් දැන් කොහොමද බලාගෙන හිටියනම් අනිවාර්යෙන් මේ අවස්ථාව ලැබෙයි. දැන් මේ මේ පහුගිය සතියකව හර්ෂේ මහර්ෂ උඩකන්දත් ආවා. ඔය වගේ මේ මේ අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු එහෙම ඇත්තටම බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තු එක බැලුවාම රංගන ශිල්පියෝ ආවත් ශිල්පිනියෝ ආවත් ගොඩක් කලකට කියන කතාවක් ඒකාකාරී චරිතවලට කොටු කර ගැනීම කියන එක. ඔව් ඒක හිට. කොයි එකේද? හර්ෂේ ගෝරි. ගෝරි ගෝරි. ගොඩක් කලකට ඒක එහෙම තමයි. මත්ද්‍රව්‍ය ගන්න චරිතයක් කාට හරි දුන්නොත් එයාට ඒ විදිහටම ඒවා හම්බෙන්නේ. ඔව්. ඒර් ෆස්ට් ඩකින් එකෙම තමයි ඉස්සරහින් නාස්සයි කවුරු නේ මම හිතනවා මේ රොෂානියත්ින් ලකි එයාට වෙනස් වෙනස් චරිත ටිකක් හම්බුණා නේ. අපි හැමෝම ඉතින් අල්විලි ආසයි වෙනස් දෙයක් කරන්න. වෙලා තියන්නේ අර ලැබෙන දේ ඒකාකාරී වීම. මේ පහුගිය ටිකේ ඔය ඔය සරම අපි මේ වැඩි අහලා තිබුණේම නෑනේ. ඊට පස්සේ මේ මෑතක කෙරිච්ච සින්දුව නානා ප්‍රතිචාර ලැබෙන්නේ නැති කියලා මට හිතෙනවා ඒ දවස්වල. මොකද සරණ මම හිතන්නේ සරණ අපි හිතමු අවුරුදු දෙකකට ඉස්සල්ලා කරලා YouTube එකේ ආපු views බලද්දි
මේ අරක අවරෝ දෙකටයි මේක මාස දෙකටයි අරක ෝටෙක් කරද අර එහෙම එකක් තිබරම දැන ඒක අමුතු දෙයක් කරෙත් නෑ මන්දන කාටවත් එහෙම කරන්න එක මේ හිතිච්ච නැතික වෙනම දෙයක් ඉතින් මං සාමාන්‍යයෙන් දැන් මෙහෙමයි දැන් අර මියුසික් වීඩියෝ කරලා අර තැනකට ඉන්න දඟලන උන නෑනේ දැන් අර අවුරුද්දකට සැරයක් සින්දුවක් හරි දෙකක් හරි කරනවා නිකන් අර ආටික තනියම නිවි කරන්නේ මොකක් හරි මේ වෙන කායක් හරි කම්බයින් කරලා කරන එකක් ඉතින් මට හිතුණා ඒ වෙලාවේ මොකක් හරි දෙයක් වෙන්න ඒ කියන්නේ කලාකාරයාගේ යුතුකම ගිනි නිවන එක මිසක් ගිනි තියෙන එක නෙමෙයි ඉතින් එහෙම හිතලා කරා ඒක ඉතින් හිටුණා මිනිස් වතට ගියා නොහිතපු විදියට මේ පොඩි කැලක් අපිට කියවගන්න පුළුවන් නේද කොරසක් කියන්න පුළුවන් නාන මට යාළුව නැති වුණාට පොෂක් නාන නැති හින්ද නාන ඊ කොණ්ඩේ දෙන්න ඊ මයික් එක මම හෙවන පටන් ගන්න නිශාගේ කැලේ ඉස්සර ක්‍රිකට් ගැහුවේ අපි ජේසුගේ පල්ලිය වත්තේ තාත්තගේ සින්දු ඇහුණ වෙසක් එකට පන්සල පැත්තේ අපේ ආගම් දෙක අතරෙත් පොඩි වෙනසයි ඇත්තේ ඔය අන්තවාදි නැහුණට අද බෝම්බ මතේ පහුගිය YouTube එක බැලුවා ගොඩ දෙනෙක් බලලා තිබුණා මමත් දැක්කේ YouTube එකේ මේ සියත තුන්දිම සහෝදරිට තමයි පෙන්වෙත් හොඳ හොඳ ගීතයක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා කියලා මේ Disney දැන් මේ ගීතේකුත් ගායනා කරයි ඉස්සරහට මේ ඒ වගේම Disney ආරම්භයේ ගත්තොත් එමෙ මුල් මුල් යුගයේ ගත්තොත් 2015 සියත එක්කත් සම්බන්ධයක් තියෙනවා නේ? ඔව්. 2015 දැන් මම මේ අවුරුද්දේ තමයි මිස් ශ්‍රී ලංකා වින් කරේ. 2015 තමයි මම ඉස්සලම තරඟයකට කියලා ආවේ. මේ සියතෙන් කරපු මිස් වර්ල්ඩ් තරඟෙදි. ඉතින් ඒකෙදී මම මිනි පැජන්ට්ස් දෙකක් විතර වින් කරේ. මට ෆස්ට් වෙන්න හම්බුනේ නැහැ. ඉතින් එතකොට මම හරියට පැජන්ට් එකක් ටීවී එකේ දැකලා තිබුණෙත් නැහැ. මම දන්නේ නැහැ මට කොහොමද ඒකට දාන්න යුතුනේ කියලා. ඉතින් මම ඒකට ඇප්ලයි කරලා ඒකට මේ ජොයින් වුණා. ඊට පස්සේ ඉතින් රංගපාමට හම්බුනේ අහම්බෙන්. මම චන්නසර්ගේ ඩාන්සින් ගෲප් එකේ අවුරුදු දෙකක් විතර මම ඉගෙන ගත්තා ඩාන්ස් කරා. ඒ කාලේ තමයි මට ඇත්තටම රංගපාන්න චාන්ස් එකක් හම්බුනේ ඒක අහම්බෙන්. ඉතින් ඊට පස්සේ මේ වෙනකන් මට විවිධ චරිත හම්බ වුණා. මට මේ පොඩි කාලේ ඇතුළත ඇත්තටම ටිකක් අර මං හිතන්නේ රංගන ශිල්පිනියෙකුට ලොකු මේ වාසනාවක් කර විවිධ චරිත හම් වෙන එක. ඉතින් මටත් අර ටීනාගේ ප්‍රශ්නේ මුලදී තිබුණා. හැමෝම මාව වෙස්ටර්න් කැරක්ටර්ස් වලට තමයි ගත්තේ. ඒක වෙනස් වෙන්නේ රාමනක්ද? ඒක වෙනස් වෙන්නේ සක්කාරං වලින්. සක්කාරං. මට සක්කාරං එකේ හොඳම ගැමි චරිතයක් හම්බුනේ මං හිතන්නේ ඒක අධ්‍යක්ෂකවරයා මාව දැකලා තිබුණ නැද්ද දන්නේ නැහැ. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමයි මට කතා කරලා මේ අරුණ ජයවර්ධන මහත්මයා තමයි ඒක කරේ. ඒක අරුණ ජයවර්ධන මහත්මයාට ඇහැ තිබුණා මට හිතෙන්නේ. මට කොණ්ඩයක් දිගට ගොතලා චීත හැටි ඇඳලා සම්පූර්ණයෙන් ලොකු මේකප් එකක් දාලා එහෙම කළගත්තා. ඒක චරිතෙත් මන්ට ප්‍රතිචාර හම්බුණා කොමලියේ චරිතේ ඩාන්සින් කැරක්ට එකක්. ඒක මම හරි ආසාවෙන් කරා. රාවණා චරිතේ මට ඒක ටිකක් රජ කාලේ කැරක්ට එකක් නේ ඓතිහාසික කැරක්ට එකක්. ඒක මේ අර මං ඉතින් ක්වීන් කෙනෙක් විදිහට ඩ්‍රෙස් කරලා එහෙම කලින් තියෙනවා. ඉතින් ඒ ෆොටෝසුත් එක්ක මට ඒ කැරක්ටර් එක මට හිතන්න පුළුවන්. නමුත් සංකාරම් කැරක්ටර් එක හම්බුන එක මට පුදුමයි. මම හරි ආසාවෙන් හිත 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 අනේ මට එහෙම එකක් හම්බ වෙනවා නම් කියලා. හැමෝම දැක ගමන් කියන්නේ අපෝ යාට දෙන වෙස්ටර්න් ලුක් එකක් නේ. ඉතින් ඒක කොහොම හරි බ්‍රේක් කරගන්න හම්බුණා. මම විශ් කරනවා ටීනටත් ඒක ඉක්මනින්ම හම්බ වෙන්න කියලා. මොකද මම දන්නවා ඒ හැඟීම. දැන් මේ අද ක්වීන්ලා වෙනකොට ඩිස්නිලා මේ කාලේ ක්වීන්ලා තමයි ඈත අතීතේ 1992 මිස් වර්කින් ගර්ල් වුණා සේවිකා රූ රජිනා වුණා. ඉතින් එහෙම තමයි නේද? එතකොට අපි මේ වගේ තරුණ යුවතියෝ ඒ කාලේ. තාමත් ඒ වගේ තාමත් ඒ වගේ ඒ වගේම නිවේදන කටයුතු මම ඒවටත් හරි කැමතියි. නිවේදන කටයුතු දකින්නත් දැන් ඊයේ අපේ Star Wars වැඩසටහනේ වගේ හරි අපූර්ව පිරිසක් එකතු වුණානේ. ආ. කමල් දේශාප්‍රිය. ඔක්කොම නිවේදක කලුම් විජේසූරිය. ඔව්. නිල්මිණිසිගේරා. ඉදුරිල් දිසානායක. බැලුවද? ඔව්. ඒ හරි අපූර්ව වැඩසටහනක් කෙරුණා. ඉතින් ඒකේ හරි ආසයි
ඒ වගේ ශිල්පීන් ශිල්පිනියන් හමු වෙනවා නම් මේ වෙලාවේ මේ විදිහට. මේ ඒකම ප්‍රසංගයේ දැන් දහවෙනිද සූදානම් නේද ඔබගේ ප්‍රසංගයේ? ලබනේ විද අර වගේම අර සංගීත දාණය දෙනවා. කිසිම අයකිරීමක් නැහැ. සංගීත දාණය. එල්ෆින්ස්ටර් රංගහලේ ෂෝ එක. මේ ඡන්දස්සි. ඔව්. මම එමේ සාමාන්‍යයෙන් ඒ වගේ වෙන්නේ ගන්නවා සමහර චැලෙන්ජස්. අතිවිදන් කරන වැඩක් නේ. අතිවිදන් කරන වැඩක් නේ. හැම වුණේ එක නොවැම්බර් එක ඩිසెంబර් කරන ඩිසెంబර් කරාම පොඩ්ඩක් කරදර වෙනවා හැම එක ක්‍රිස්මස් කියයි එහෙම ඉතින් ඔෆිස් වලත් වැඩ තියෙනවානේ ඔය ක්‍රිස්මස් වලට. ඒ නිසා ඉතින් නොවැම්බර් බලාගෙන බලා හරි උපායශීලීව හෙව්ව ඡන්ද දවස කවදද කියලා. දැන් මාස ගානකට කලින් ඉන්නේ මේක බුක් කරගන්නත් ඕනේ. ඕම හරි දැනගත්ත 16 කියලා. හරි එල්ෆින්ස්ටන් එකක් ෆ්‍රී තිබ්බ 10. ඉඳ ගත්තා. I think මට මේ මං හැමෝටම ආරාධනා කරනවා ඒ පැරණි සිංහල සිනමා ගීත රස විඳින්නට එන්න. මේ ආමි යුදහමුදා පෙරදිග තූර්ය වාදක මණ්ඩලයේ සංගීත සැපයන්නේ. මේ මට ඇත්තටම මේ සංග ගායනයෙන් සහාය වෙනවා. මේ මහුඟක් අපේ පත්තර හිතවතුන් මං එකතු කරගෙන ඉන්නවා. ඒක අපේ රමේෂු ඒස් සමන් ප්‍රියංකර නම්මුණිගේ අපේ ඩබින් ආටිස් මයික් ෆර්නෑන්ඩෝ. අනේ මයික් අය පොඩක් ලෙඩ වෙලා මයික් අය සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතකොට වජිර ඉදිරිමාන ජෝතිපාල මහත්තයාගේ නෑදෑය සිං කරනද ඒගොල්ලෝ? ඒගොල්ලෝ සිං කරනවා. ඉතින් මං ආරාධනා කරන ඔයාලටත් 10 වෙනිදාට ඇවිල්ලා මාත් එක්ක ඒ වැඩසටහනට එකතු වෙන්න කියලා. සනත් ගුණදීලක මහත්මයා මෙදා විශේෂිත ආරාධිතේ කැටියට ඇවිල්ලා එතුමත් බොහොම කැමැත්තෙන් එනවා. හැම අවුරුද්දෙම මට පූජා උමාශංකර ඇවිල්ලා බොහොම ලොකු සහයෝගයක් දෙනවා. එයා හරි කැමති ඒ වැඩේට. දිලන්ත මාලගම මහත්තයා එනවා. එතකොට අපේ කැලණියේ විශ්වවිද්‍යාලයේ දීනේ ඔය ගොඩාක් මගේ හිතවතුන් ඇවිල්ලා ඉතින් සින්දුවක් කරලා රස විඳලා යනවා. ඉතින් මං හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා පැය දෙකක් විතර මාත් එක්ක එදා දවස ගත කරලා යන්නට එන්න කියලා. ඒ 10 වෙනිදා නේද? නුරුවන් වික්‍රමසිංහ අපේ ශිල්පී රංගන ශිල්පියා තමයි නිවේදන කටයුතු කරන්නේ. ඔව්. එතකොට මගේ දුව චන්දවිජේ වරදනයන්ගේ ශිෂ්‍යාවක ඇව දන්නවා. මම හිතන්නේ චමත්කා වීණාවි. ඇය ප්‍රමුඛ දැන් නිර්මාණි නර්තන කණ්ඩායම තමයි නිහාල් පෙරේරා ගුරුන් යටතේ නර්තන මේ එදාට ඉදිරිපත් කරන්නේ. එහෙම නේද? මගේ සිඟිති මිනිපිරිය මගේ පුතාගේ සහන්ගේ යාගේ අවුරුදු 3යි. මම ඒකේ පොඩි සෙෂන් එකක් තියෙනවා දරුණැලවිලි ගීත. අපිට හරී ලස්සන නේද මනුජය? සිංහල සිනමා ඉතිහාසයේ හරී ලස්සන දරුණැලවිලි ගීත තියෙනවා. ලතා ඇන්ටිට තෝරගන්න බැරි තරම් දරුණැලි. රේඛාව ටෙලිනාට්‍ය මම දැන් හරී චිත්‍රපටියේ මම හරී ආසයි රොෂාන්ට කියන රොෂාන්ගේ අම්මා පෙනී සිටින සීගිරි ලඳකගේ මල්වට්ටියලා කියන ගීතයෙන් පටන් අරගෙන දරුණැලවිලි ගීතත් එකේ 7ක් විතර එකතු කරපු චේන් එකක් තියෙනවා. ඒකේ රඟපානවා මගේ පොඩි මිනි බිරිය ආයු වයිදූරිය. ආයු වයිදූරිය සිඟිති දියණිය ඒකේ රඟපානවා මාත් එක්ක. ආ. ඒ කියන්නේ දැන් රංගණයෙන් ඉදිරිපත් වෙනවා යා වේදිකාවේ. බැලුවම පවුලේ හැමෝගේම වගේ සම්බන්ධතාවයක් තිබුණා. සහන් නෑ මෙදා. සහන් ලංකාවේ නෑ. රහන් යනවා දඹදිව. නිවේදන කටයුතු නම් ලෙලිත් ඉන්නවා. ලෙලිත් ඉන්නවා. දෙමළ ඒවා ටික යා කරනවා. මට ඔය කතාව කියද්දි මතක් වුණේ මල්ලි. මට පීවර ගමන් නැද්ද? ඔය වගේ චූටි කාලේ මම මට මතක ඇතම අතීතේ හරි පොඩි බබා. මේ කාලේ මගේ අම්මා මේ සීටි ප්‍රනාන්දු මහත්මයා එක්ක අපි ආදරට කියන්නේ සීටි අංකල් කියලා. මනුජය මතකද කැන්ඩි ලේක් ක්ලබ් එක? නුවර හරි ෆේමස්ම තැන. ඒ කාලේ හොඳම ප්‍රසංග තිබ්බ තැන. ඉතින් අම්මා මාව තියලා යන්න කෙනෙක් නැති නිසා මම බට්ටා මේ එකයි යනවා. දැන් හරි ආසයි මම ලස්සන ඇඳුම් ඩාන්සස්ලා ඉන්නවා පුරුදු වෙනවා බෑක් ස්ටේජ් නැටුම් පුරුදු වෙනවා. සීගිරි සුකුමාලියකට එක වෙලාවක අම්ම කෙනා මම නැහැලු. අම්ම බය වෙලා සෙනඟ ගොඩා පිරිලා බලනට ස්ටේජ් එකේ මං අර ලොකු අක්කලත් එක්ක ගිහලා අත උසනකොට අත උසන ඒ ස්ටෙප්ස් ටික මම කරනවා මේ ෂෝ එක වෙලාවේ. ඉතින් මට මේ ගිය අවුරුද්දේ මගේ මිනිබිරි එක කරා. සින්දු 16කට මට ස්ටේජ් එකෙන් බස්ස ගන්න බැරි වුණා. ඩාන්සර්ස්ලාගේ අයිටම්ස් වලට එයාගේ මූවමන්ට්ස් එයා කරනවා. ඉතින් අපි බැස්සේ මට ඉන්නවනේ ආච්චා මට ඉන්නවනේ. ඉතින් බයකුත් නැහැනේ පොළනේ ගානනේ. ඇත්තටම එන්නගෙම කතාව ඇස්සේ කාවද මෙන්ෂන් කරේ? මනෝ නොදන්න දෙයක් නෑ කියන්නේ. නේද මනෝජය කියලා දරුණැලවිලි ගැන අහපු වෙලාවේ මගේ හිරි වැටිලා ගියා. රොෂා වේදිකාවට ගියා. ටෙලිනාට්‍යයක් බැලුවා. චිත්‍රපටයේ උනත් දකින්න පුළුවන් රංගන ශිල්පී. මම අහන්නේ යන්නේ ඒකෙන් කෝකද කැමති වඩා හොඳ එහෙම එකක් නෙමෙයි. එහෙම ඒ වාග්ය ලැබපු අය ලංකාවේ හරි විරලයි. සංජීව දැක්කේ අඩුවේ. ඒ ගොන්නේ ඉදීම ගැන හිතෙන්නේ මොනවාද? එහෙම විශේෂ දෙන්නේ නැහැ. නමුත් මම
මංග අනික් අය රඟපාන ගොඩක් බලන්න ආසයි. මම හිතනවා හැම පරපුරකටම ඒ ආසාව ඒ පිපාසයේ තියෙනවා හොඳ චරිත රඟපාන්න. හැමෝටම අවස්ථාවක් උදයින් මීටත් වඩා තවත් මේක හැපෙනින් ගොඩක් හොඳ තැනක් වෙන්න මේක තව තවත් හොඳ නිර්මාණ හැදිලා මේ හොඳ තැනක් වෙන්න තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මේ කලාලෝකයේ හැම දෙයක්ම කියන්නේ රංගන පමණනේ චිත්‍ර ශිල්පින්ට මූර්ති ශිල්පින්ට මේක ඉතාමත් හොඳ තෝ තැනක් හොඳ නිර්මාණ කරන්න අවස්ථාව හම්බෙලා ඒ හැමෝටම හොඳ අගේන තැනකට එන්න ඕනේ. මොකද වන්දනේ විතරක්ම නෙවෙයිනේ පෙරහැරේ නටන පෙරහැරේ දල්දා මාලිගා පෙරහැරේ නටන නැටුම් ශිල්පීන් ඒවත් ඒ වගේ නැටුවෝ නැටුම් ඒ හැම පරම්පරාවක්ම ඒනේ ඒක දැන් අඩුවෙමින් යනවනේ. ඒ පරම්පරාවල් අඩුවේගෙන යන ඉතින් ඒක හිතන්නේ හැදැරින් මිලක් නැති එක වෙලා තියෙන ඉතින් මිලක් හොඳ මිලක් හැදිලා හැමෝටම මේ රටේ මේ කලාවට ආදරය කරන හැමෝටම හොඳ අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් එක පැත්තකින් ප්‍රාර්ථනාවත් හරියගේ. ඒ වගේම ඒ රංගන ප්‍රතිභාව ගැනයි මම මුලින් කතා කරේ ශ්‍රේෂ්ඨ තුනේම විහිදිලා තියෙන මේ ඒකත් එක්ක සංගීත කටයුතු කොහොමද බෑන්ඩ් එහෙම කරගෙන යනවන්නේ? ඒ නංග හරුවද යන්න තියෙනවා. ඇමරිකා නේ කොහෙන් හරි ඇමරිකාවටනේ අපි ආවේ. මට කියවෙන්නේ ඇමරිකාව. මම නම් ඇමරිකාවට බැලපෙන ඇමරිකාවට යන්නේ නැහැ. ඇමරිකාවට බයිනවා නෙමෙයි මං කියේ වඩා හොඳ කොහෙ හිටියත් ලංකාව උතුම් කියලා කියේ බපානේ. දියුණු රටවල් වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඇමරිකාට හරි එකක් කියනවා රංග. වෙලාවට මං හිතන ඇමරිකානු සංචාරයේ ඔතකින් ඉවරුනේ නැත්තම් මේ ඔය ගිහින් සින්දු කියලා හම්බ කරන් එනකොට හොඳයි. රස්සාව සින්දු කියන එකනේ. හරි ඔක කොහෙද යන්නේ? මම ඇත්තටම ගියේ ඒ සින්දු කියලා හම්බ කරන්න නෙවෙයි. මම ගියේ වෙන වැඩකට. නෑ සංගීතේම මේ IT කටයුත්තක නිරත වෙනවා. වෙනත් අපේ පැරණි ශිල්පීන්ගේ හුඟ දෙනෙක්ගේ පටිගත කරන්න බැරි වුණු හරි 60-70 දශකයේ අපි ඒ කියන්නේ ජීවිතුන් අතර ඉන්න මුල් කෘතියර දායක වුණු අයව එකතු කරගෙන ඒගොල්ලන්ගේ පටිගත කිරීම කියලා ඉදි දැක්වීමේ වැඩක් කරගෙන යනවා. එන වසරේ යන්නේ ඩුබයි යන්න තියෙනවා මගේ ඉස්කෝලෙට මොරටුවේ සෙන්ට් බේසින් කොලෙජ් ඩිනර් ඩාන්ස් එකට යනවා. එන සතියේ ගිහිල්ලා ඇවිල්ලා සුමාන දෙයක් ඉන්නවා ඡන්දි දාන්න. දාලා ඊට පස්සේ ආයෙමත් යනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ ඔස්ට්‍රේලියාව යනවා සුමාන දෙයකට. ඉතින් ගිහිල්ලා ඇවිල්ලා තමයි මට බෑන්ඩ් එකත් එක්ක සෙටල් වෙන්න වෙලාවක් හම්බෙන්නේ මෙහි. ඉතින් මොකද තමයි කතන්දර. මොමයි රජීව් සෙබස්ටියන්ගේ සංගීත කටයුතු මේ දවස්වල. ආ ඒකම තමයි කියන්නේ සුනිල් පෙරරයි පියල් පෙරරයි චිත්‍රාල් සෝම් බලයි මම අලුත් සින්දුවක් කරනවා. අලුත්ම සින්දුවක්. ඒක පටිගත කරලා ඉවරයි අර තමයි මික්ස් කරේ. මම යන්නේ 5:10 දීදාම විෂුවල් එක කරන්න දාගෙන ඉන්නවා. 11 වෙනිදා මගේ අම්මගේ බර්ත් ඇනිවර්සරි එකේ ඉදාර රිලීස් කරන්න ඉදාගෙන. මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ නෝයි මේ මාස. ආ මේ මාසේ. වැඩි දවසක් නෑ නේද? ඔන්න අලුත් ආරංචි ගොඩක් අද එළියට ආව නේද මනෝජයි? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.